ඒක තමා මේ මන්තිතු ප බය නැතු ඉන්නේ නේ මල්ලි මොකද ඒක තමා බය නැතු ඉන්නේ ඒ කියන්නේ CCTV තියෙනවනේ මොනා හරි දැම්ම අම්මෝ ආරක්ෂාවට මල්ලි මේගොල්ලෝ දැම්මොත් හොයාගන්න පුළුවන් මං ඉන්නේ ආරක්ෂාවට යන්න හැබැයි යන විදියට පාටලිව ගත්තා නේද රාජිතර මාවත් දැන්නේ රාජිතර මාවත් මම දැවද නෑ චරල් එක්ක ආමන් මල්ලි පාර්ලිමේන්තු ඉන්නවා කියලා 225 මල්ලි 100කට බා පර්මිට් තියෙනවා වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා මාල කඩා ගන්න එක්කෙනෙක් ඉන්නවා ඒස් බයිස් කරන එක්කෙනෙක් ඉන්නවා කුඩු ගෙන්න දෙන්නෙක් ඉන්නවා අතරෝල් ගෙන්න හතර දෙනෙක් ඉන්නවා මොමණි කිව්වෙත් ඒක යාතර මාත් ඉන්නවද කියලා දන්නේ නැහැ මල්ලි බලන්න වැරදි කරන්න ඕනේ නෑනේ මගේ මාමා විජේ කුමාරතුංග මල්ලි එයාව නැක්සලයිට් එකට අරන් ගිහලා මාව ඇවිත් කිසි වරදක් කළා නෙවෙයි වැරදි කරපු අය කොහමද ඒ වැරදි කරන්න ඕනේ නෑ වැරදි කරන්න කරත් නොකරත් පාලකයාගේ නීතිය තමයි රටේ නීතිය එහෙම නේද පාලකයාගේ නීතිය අනුව රටේ නීතියයි පාලකයාට ඕන විදිහට ඕන මේ සමහරට පාලකයව මදුවා මොකද හේතුව දන්නේ නැහැ මම මේ මම ගෙදර ඉදදී ආව එකපාරම මේ මේ රිසර්ච් කරන්න කියලා ඉතින් මගේ ලෝයර් මහත්තයා එනවා ළඟ ඉන්නවා මේ මේ කලන ඒක තමයි නේද ලෝයර් මහත් ළඟ ඉන්නවා මේ ඉතින් අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා අපි බලන් ඉන්නවා ඉතින් මගේ මේ ටග්ගල හොන්ද මේ මේ ලෝයර් ටග්ගල එනවා කියලා කිව්වා අපි කවුද සර්ච් කරන්නද ඕනේ කිව්වේ මොකද දන්නේ කාරණේ කාරණේ වෙන පොඩ බලන්න හරි හරි මේ සර්ච් කරන්න ඕනේ කියලා තමයි කියන්නේ මේ වොරන්ට් එකක් තියෙනවලු. කොහොම මේ මට වොරන්ට් එක දෙන්නකො වොරන්ට් එක ගන්නද? අනේ වොරන්ට් එක දෙන්න බලලා. කොහෙන්ද කියන්නේ කොහෙන්ද වොරන්ට් එක දෙන්නේ කොහෙන්ද සර්ච් කරන්න ඕනේ කියලා. මල්ලි වොරන්ට් එක මේකයි සෝදිසි වරෙන්තුව. ඒකතරන්නේ. නඩු අංක B2020 නුගේගොඩ මහේස්ත්‍රාත් අතින් 68 වෙනි වගන්තිය සෝදිසි වරෙන්තුව නිකුත් කිරීමට අවශ්‍ය කරුණු ඇති බව විශ්වාස කිරීමට පහත අත්සනය
තබන මට හේතුව ඇති ඉනි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක පදිංචි ඒ පහ නිවාසංගිතේ ඔබ සංක ස්ථානපති නිමල් ජයන්ත පෙරවණ ඔබට බලය දීලා තිනවා අසංකල තින්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ නුගේගොඩ HUK පැල්පොල අතලේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්ගේ නුගේගොඩ දීලා තියෙන දිනේ කවද හේතුව දාලා නැහැ නේ පුතා ගංජා දබින්ද කුඩුද කොකේන්ද මේක මේ කුඩු අල්ලන වෙන මන්ත්‍රී කෙනෙක් දෙන්නේ වෙන වෙන නම් දෙයක් කිවි මම මල්ලි දන්නේ මම කුඩුට සම්බන්ධ නැහැ මල්ලි හේතුව දාලා නැහැ ඇත්තම තමයි බී රිපෝට් එකේ මොනවද තියෙනයි මාත්‍යා බී රිපෝට් එකේ මොනවද තියෙන්නේ ඒකට මම ඇතුළේ ඉඳි ගන්න වෙන්නේ නෑ ඇතුළේ ගන්න කියලා කවුද ආ රයිට් ටු ඉන්ෆෝමේෂන් තොරතුරු එකේ ගන්න පුළුවන් මේ මල්ලි රෙකෝඩ් කරනවා නේද කියන්නද මල්ලි මේ හේතුව මොකද්ද මහත්තයෝ මම ඒක උඩ අත්තනගුඩ පස්සේ මිනිස්සු දැනගන්න ඕනේ නැද්ද හේතුව මොකද්ද හේතුව ඉතින් මට හෙනව ලොක්ක කියලා උඩ දිනා මේ ජනතා විසින් අපේ හැන්ඩ්ලරා නේද ට්‍රාන්ස්පරන්සි විනිවිද පේනවා කොට අපේ මහත්මයාගේ නීති එහෙද එහෙම එන්නේ මේක ශ්‍රී ලංකාවේ ජීවිත යනවා තමයි මේක ඔව් මේක තියෙන්නේ ඔබතුමා යම් පුද්ගලෙක්ට දුරකථනයෙන් කතා කරන සංවාද වගේක් තියෙනවා ඒක කියනවා ඔබතුමාත් එක්ක කතා ගන්න පොලිස් දෙපාර්තමේන්තුවට අය නිලධාරී වගේ ඔබතුමාට යම් ලේඛන ලබා දෙනවා ආහ් ඒ ලේඛන තියෙනවද කියලා බලන්න අපේ ශානි අභිෂේක රහින් නිශාන් සිල්වා එහෙම මට දැන් මම කියන්නේ ආහ් ඉතින් ඒ ටික ඒ ඒ ලේඛනද දුරකට සංවාදද එකම ඕ අපෝ අපේ හැබැයි කතා නම් කළා මට ගොඩක් අය ඒක නෑ කතා ඉන්න කොහොමද ඇවිල්ලා මේ රායගෙන ඉන්න මගේ ලෝයර් අහපුවම අන්ද කින්දියක් දැම්මා අන්ද කින්දියක් දැම්මා අද ඒක කියන්නේ දැන් විනාඩි දැන් ඕගොල්ලෝ එන්නේ කියන්නේ නැතුව නේ ලෝයර් මහත්තයා එකපාර ඒගොල්ලෝ දත් නැදලා මුගුල හොදලා ආ රයිට් රයිට් කොහෙන්ද දැන් ඇවිල්ලා තියෙන පොලිසිය කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ මල්ලි අනේ මහත්තයෝ කියන්නේ මොකද කොට අස්සයින විදාව දක්න අපරාධ කරනවා අස්නහ විදාව දක්න අපරාධ වල ඉඳලා තියෙනවා දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා මං එහෙම මල්ලි මම අපරාධ කළාද නෝ දැන් මාත් අපි දැනුවත් කරන්නේ නෝර් මියා උතෝ මිසෝ දෙවි මියාරේ කොම්බිවන් සෝදිසි වර්ධියවන්නේ තියෙන්නේ ඔව් ඔබතුමා ආරය යන නෙමෙයිනේ නෑ මල්ලි දැන් මේකනේ වැඩි දැන් කියන තත්ත්වවලු මේගොල්ලෝ පොකේන් ටිකක් ගංජා ටිකක් දැන් මම කියන්නේ නැහැ මනේ මේ මහත්තුන් කරයි කියලා කියන්න බෑනේ දැන් මුත් මල්ලි මම මාට් වෙනවනේ ආ සිරසත් ආවි ඔය මල්ලි ආන පස්සේ තියනවනේ අතුරට ගියේ නෑනේ කවුරුත් දැන් ඔබනි පස්සේ අතුරටම ගියේ නෑනේ තාම උඹේ බාත්รูම් එකකටත් ආවා හිසගයක් අනේ මොකද වැඩ මල්ලි මල්ලි ඇරස් වෙන එක නෑ විනෝදෙන් ඇරස් වෙන්න බෑ නැත්තම් ජොලියන්නේ නෑ නේද පොලිසිය මම දන්න විදිහට මම ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතරක භාෂණ නිදහස යටතේ මම යම් යම් ප්‍රකාශ කරලා තිනවා මම කිව්ව හැම ප්‍රකාශෙම වගකීම මම බාර ගන්නවා මම තිත් ඇත්ත කතා කරලා තියෙන හැමදේම ඒ හින්දා මම බය ධර්මයට සත්‍යයට පමණයි යකාටවත් බය නැහැ මේම නෙමේ බැටැලියනයක් ආව මම අඬලා දොඩලා ඇරසුණා මේ ස්පිරිතුලාල වල ලගින් එක්කෙන්නේ නෙමේ මම වන් ෂොට් මට ලෙඩ නෑ මුකුත් නෑ ඒ වගේම මම ඇරසුණා මම යන්නේ නෑ ස්පිරිතුලාල මම පොරොන්දු වෙනවා ඒක මට නඩු 30ක් තියෙනවා
ඒ නඩු 30ෙමට මම කතා කරන්නේ මම නීතිය දැන් ඉගෙන ගන්න ඉගෙන ගනිමින් ඉන්නවා මේ පාර උසස් පෙළටත් මට ආගම විතරයි පොඩි F එකක් ලැබුණේ නමුත් මම ඒක රිකර්ෂන් දාලා තියෙනවා ඉංග්‍රීසි වලට මට D එකක් තියෙනවා සාමාන්‍ය දෙනියට 50ක් තියෙනවා පොලිටිකල් සයන්ස් S එකක් තියෙනවා මාස් මීඩියා S එකක් තියෙනවා ඔක කරගෙන ඉතින් මම ලංකාවේ මේක අහන් ඉන්න ජනතාවට කියනවා මේක තමයි යථාර්ථයේ ඒ කියන්නේ සොක්‍රටිස් කිව්වාගේ සත්‍ය කතා කරන්න වඩාත්ම වෛරයට භාජන වෙන පුද්ගලයා වන්නේය කියලා තියෙනවා ඒ හින්දා අපි කතා කරලා හිරියම් දැන් මේ මහත්තුරු අවිල්ල කියනවා මා ළඟ නොයෙකුත් දේවල් තියෙන පුළුවන් ඒ කියන්නේ මම බුද්ධයන්ශ නිලධාරින් එක කතා කරපු තොරතුරු තියෙන පුළුවන් මම කතා කරලා තිනවා මම කවදාවත් ආයි පිට ඇත්ත කතා කරන්නේ නැහැ බෑ කියන්නේ එහෙම මා එක අපි ජනතා නියුජ්ජි හැකි හැමෝටම මකට කතා කරනවා මට සීලම නිලධාරින් කතා කරනවා මම කතා කරනවා තාම කතා කරනවා ඒ වගේ තියෙනවා ඉතින් අපි බලමු මගේ ලෝයර් මහත්තයා ඔන් ද වේ එයා එනවා මේ කියන්නේ හරි ආයි කී කතානේ දැන් පිටත්ලා ගොඩක් වෙලා ඔව් එතනින් එතනින් අපි තෝම ස්පිරිතාල යන්නේ කියන්නේ මොකද දැන් මල්ලි අල්ලන් යනවනේ මල්ලි ඉතින් අල්ලන් ගිහින් එහෙම අල්ලන් ගිහම කටි අසනීප වෙනවනේ ඒ කාලෙත් උනා නේකයි මං කිව්වේ මං නම් මල්ලි සුගර් නැහැ කොලෙස්ටරෝල් නැහැ මම බයිපාස් නැහැ හා බයිපාස් නැහැ අපලා නැහැ වාජු බයිපාස් ලංකා හොස්පිටල් එකයි ඉඳන්නේ නෝන වෙන්නේ ලංකා හොස්පිටල් එකයි ඉඳන්නේ ලංකා හොස්පිටල් එකේ ඉඳලා රයිත පන්තිතුමත් ඉන්නේ. අර ඉන්නේ ලංකා නෑ ලංකා හොස්පිටල් මම යන්නේ නෑ. මම පොරොන්දු වෙනවා ජනතාවට මාධ්‍ය ඉස්සරහට ලංකා හොස්පිටල් යන්නෙත් නෑ. අපි මේ කොහෙද ආසිරි නවලෝක ගිහිල්ලා හැංගිලා ඉන්නෙත් නෑ. මම මේ මහත්තුරු එක්ක මාව දැන් චෝදා මොහරි ගෙදර දීලා අහු වුණොත් අනිවාර්යෙන් මාව අරන් යන්න එනවා මේ මහත්තුරුන්ට. මම ප්‍රාර්ථනා කරන අහු නොවෙන්න කියලා. අහු නොවෙන්න දෙයක්වත් නෑ. අහු වුණොත් අපි මේ වගේම hina වෙලා යනවා. ස්පිතාල වල ලගින් නැහැ පුතේ. කවුරු සියෝද? බලුනේ මල්ලි රණ්ඩු කපේ ඉස්සි මල්ලි. ඇස්සර බේස්ලා පිටට සිල්ලා. මේ වයිට් කෝඩ්. ඉඳලා බලන්න. හැබැයි මේක කිසිමත් දෙයි. එන්න කොහොමද? ඉස්සලා දැන් මුත්තේ ෂුවර්. නෑ නෑ එම්එන් ගියේ ප්‍රශ්න මාර්ගයේ නඩත්තු කරන
පොලිසිය කිව්වා මොකද මන්ද පොලිසියක නමක් කිව්වා බස් නැහිර පොරණෙන් බස් ඒ බාපු නේද ඔය එන්නේ නැහැ නේ කන්නකට ලොකු නැන්න මේ දෙත් කෙන වෙලා ඊට පස්සේ අපි ගියා අනේ මල්ලි ඉතින් ස්ලයිඩ් එක ගන්න ගොඩක් යන්න සෝදිසි කරන්න තරම් දෙයක් තියෙනවද? සෝදිසි කරන්න තරම් දෙයක් තියෙනවද? ඒද? දන්නේ නැහැ මල්ලි මොනවද? බලමු දුන්නේ. ඔහුළු දන්න නෑ ඉතින් බයන්න දැන් ලකි මේක තියන්න ඔ ලකි අරෝ වා දෙන්න කිලා ආයන්න ඒක මේ ඉමේජ් එක දෙන්නේ කියලා නේද ගෞරව. ඕල් එකේ මාන වලය.